ShreeFM Kanamediri Rathriya. Hello. Hello. Mang Aasri. Malik yana. Okay. Podi karadariya. Ani ai malli. Nimesha lidda vetuna. Moga me. Okay. Nimesha natela. Deyene. Amma. Ani amma. Amma. Ayyo. විමාලි ගැතින් රිසීවරේ බිමට ඇතැරුණා. විමාලි එහත් බදාගෙන විලාප දුන්නේ උමතු වෙනුයි. කසාද බඳලා බඳමාලියාගේ ගෙදරට ගිහින් තුන් දවසක් යනකොට තමන්ගේ සහෝදරිය ළිඳට වැටිලා නැති වුණේ කොහොමද කියන එක විමාලිට හිතා ගන්නවත් බැරි වුණා. ජෝඩි දුවේ! මත වෙලා තියන්නේ. මත වෙලා තියන්නේ. අනේ තාත්තේ නංගි ලිඳට වැටිලා ආසිරි මල්ලි කතා කරන්න කිව්වා. එක්කොලට යමල්ලා ජයන්ති පපුවට ගහ ගනිමින් විලාප දුන්නා. අවුරුදු 19ක්ම ගෙදර හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු දුව කසාද බඳලා සතියක් යන්නත් කලින් මිය ගිය එක ජයන්තිගේ ගෙදර ආයට උහුල ගන්න පුළුවන් වුණේ නැහැ. පාදර ගියන් නිවාඩු දික්කරගෙන එන්න තායට විතතා මට පණිවිඩේ හම්බ වුණේ. දුව කොහොමද ලිඳට වැටුනේ? මේ ළමයා තනියෙන් ලිඳ ගාවට යනකම් මේකට කවුරුවත්ම හිටියේ නැද්ද? පුළුවන් නම් අපි ලිඳට තල්ලු කරා කියලා කියන්නකෝ. නැන්දේ මෙච්චර අවුරුදු ගානක් රස්සාව කරා. කෝලේ දෙය නිකන්වත් කියලා තිබුණේ නෑ. උට ලස්සන නෑනෙක් ඉන්නවා කියලා. මේ මේ හොව් හොව් මං කොලිතයගේ නෑන නෙවෙයි, නංගි වෙන්නේ නෑකමට. අපේ මහප්පගේ පුතානේ කොලිතය. හරි හරි, කොහොම හරි ඉතින් කොලිතය කියලා තිබුණේ නෑනේ. දැන් ඉතින් බලා ගත්තනේ. නංගි කොයි අවුරුද්දද ඒ ලෙවල්? එන අවුරුද්දේ. මොනවද කරා? සයන්ස්. හප්පා, එහෙනම් ඩොක්ටර් කෙනෙක්? ඒවනම් ඉතින් කියන්න බෑ. නිමේෂා අතේ දාගෙන හිටපු වලලු අතගක හිනා වුණා. ආසිරි නිමේෂ දිහා බලාගෙන හිටියේ ඇහි පියවත් ගහන්නේ නැතුවයි. ආසිරි වැඩ කළේ ගුවන් හමුදාවේ. ආසිරිගේ මිතුරෙක් වුණ කෝලිතගේ මංගල උත්සවයේදී තමා ආසිරි නිමේෂයි මුණ ගැහුණේ. මට ඉතින් ආපහු එයාව කවද්ද හම්බෙන්න පුළුවන්? මාව? ඒ මොකද? මාව හම්බ වෙන්නේ නම් ඉතින් ඔයාට කොළපේතල කුරුණෑගලට මෙන්න වෙනවා. ඔව් ඉතින්. ඒකට අවුලක් නෑ. ඔව්. ඔයා කියනවා නම් මට එන්න පුළුවන්. කියන්නකෝ. දැන් කට්ටි යන්න හදන්නේ. අනේ මන්ද. මට ගෙදර ෆෝන් නම්බර් එක දෙන්නකෝ. මම කතා කරන්නේ. අපුගේ. මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මම ක්ලාස් ආවම කතා කරන්නම්. නිමේෂා ආසිරිගෙන් කඳුරේ දුරකථන අංකය ඉල්ලගත්තේ ඇයටත් ආසිරිටත් කතා කරන්න උවමනාවක් තිබුණ නිසායි. ආසිරිගේ කඩවසම් පෙනුමටයි කතාබහටයි නිමේෂාගේ හිත වැටුණා. මංගල නැකතේ දීකක කිය මගේ නංගෝ, කවුරුන් කවදා මා කැන්දාගෙන යාතෝ, මව් පියස විනේ මා තනි වීවි මංගල යහනී උපසති.
ඇයි අක්කේ? මොනවද මේ කියන සින්දු? නේද කියන්නේ. මාත් මේ ඇහිලා තමයි ආවේ. ඔයාව නම් අපි දැම්ම කොහොමත් බඳන්නේ. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මේ දවස්වල පොල් පලදාව බොහොම අඩුයි. මොකද නැත්තේ? අයියත් ලෙඩ වෙලා. ඊයේ බෙහෙත් ගෙනාවා. හතිය. එහෙමද? හොඳයි. හරි. එහෙනම් තියනවා. හරි. තිබ්බා. එනවා මෙතන පොල් පැහිලා දහන්න. වෙලාව කීයද සුනීතෝ? 12ට 10යි. 10යි? 12ට ළඟයි. බත් කන්න තව ටිකක් වෙලා තියෙනවා. අනුරාධපුරෙන් කෝල් කළා. පොල් පැහිලා දහනවා. නෑ කියන්. පොල් ගැන අහන්නේ නා? පින්තු හිසගස්සලා එළිය බැලුවා. උපතින්ම පින්තුගේ කන් ඇහෙන්නේ නැහැ. ආසිරිගේ පියාගේ සහෝදරියන් දෙදෙනෙකුයි කන් ඇහෙන්නේ නැති පින්තුයි තමා මහින්දරුව මහගෙදර හිටියේ. ආසිරිගේ දෙමෝපියන් හිටියේ අනුරාධපුරයේ. මහගෙදරට ඇති වුණ ආරවුල් හිඳයි ආසිරිගේ දෙමෝපියන් අනුරාධපුරයේ හිටියේ. මං හිතුවෙම කැම්ප් එකට යන්න කලින් ආව හම් වෙන්න බැරි වෙයි කියලා. අද මොනවාද ක්ලාස්? කෙමිස්ට්‍රි. අද ක්ලාස් නෑ. එහෙමකෝ. සර්ට මලගයක් වෙලා කියලා. බලන්නකෝ. අපි දෙන්නව කොහොම හරි මුණගස්සන්න හිතාගෙන තමයි හම්බෙන් හරි එහෙම දේවල් වෙන්නේ. ඒක තමයි. නිමේෂා. ඇත්තටම මගේ හිතේ ආදරයක් තියෙනවා. මං කැමති ඔයාව කසාද බඳින්න. ආසිරි එච්චර දවස් හිතේ හිර කරගෙන හිටපු දේ කියලා දැම්මා. ඇත්තටම නිමේෂත් හිටියේ ආසිරිගේ කටින් මේ වචන ටික පිට වෙනකලුයි. නිමේෂ ආසිරිගේ අතකින් අල්ලගත්තේ ආදරේ කියලා කියන්න වගේ. ටූටි දුහාවද ජයන්ති? අද පන්තිනේ. අද පන්තියේ තිබිලා නැහනේ. මේ රසායන විද්‍යා සර්ගේ මල්ලි නැති වෙලාලු. මොකක්? මම මේ පොල් මෝලේ ඉඳද්දි පණිවිඩය ආවේ. ඉතින් දුව ආවේ නැහනේ. ඒ ලෙවල් පන්ති හිම නවත්තන්නේ නැහනේ. මේ පන්ති තියෙනවා ඇති. නෑ අද පන්තියේ තිබිලා නැහැ. ඒක මට ටක්කෙටම විශ්වාසයි. මොකක්? අනේ මන්දති. ඔයා මෙඩිකල් කොලෙජ් සේරුනාට පස්සේ නම් මේ සම්මානය. අයියෝ මං තාම එලෙවල් ලේලත් නෑ. අනික අපි ආලු වෙච්ච ගමන් ඇයි ඔයා ওই වගේ කතා කියන්නේ? අනේ සිරිමෙන්ට. ආගෙත දිනන. මං ඇත්තටම ඔයාට ආදරේ. මං කිලිම ඔයගලෙන් ගෙදරින් ඇවිල්ලා අහන්නද? දැන්න එපා. මං විභාග ලියනකන් ඉන්නකෝ. මේ කවද්ද අපි ආයෙ හම් වෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට හම්බ වෙමු. මට ආදරේ නේද? නිමේෂා ඕ කියලා කිව්වේ ලැච්චාවෙන්. එහෙම කියාදී නිමේෂාගේ කම්මුල් රතු වුණාට ආසිරිගේ ඇස් දෙකෙන් ආදරේ පිරුණා. ආසිරි නිමේෂාගේ අත් දෙකම අල්ලගත්තේ දාලා යන්න බෑ කියන වගේ. අපරාදේ නිතින් ගෙදර ඉන්නේ. මා යාළුවයි ලයිබ්‍රරියෙන් පාඩම් කළා. ඒක තමයි. තාත්තා කිව්වා පන්ති කැන්සල් වෙලා කියලා. තාත්තට ඔක්කොම විස්තර ආරංචි වෙනවා නේද? නැතුව? තාත්තට හොරෙන් නම් මොකුත් කරන්න හදන්න එපා චූටි. මම මොනව කරන්නද? නිමේෂා හිම කියාගෙනම කාමරේට වැදුණා. ආසිරිට ආදරේ කියලා කිව්වට නිමේෂාගේ හිතේ පොඩි බයකුත් ඇති නොවුන නෙවෙයි. තමන්ගේ ගෙනීම ගැන ගෙදරින් කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා නිමේෂා දැනගෙන හිටියා. මොකද මේ නිදි? ඔළුව ටිකක් රිදෙනවා අක්කේ. අවුවේ අපු නිසා වෙන්නේ නැති. මම චුට්ටක් නිදා ගන්නවා.
හෙලෝ නිමේෂා ඉන්නවද? කවුද කතා කරන්නේ? මම හෙයි නමක් නැත්ද? නංගිට මීට කලින් නම් පිරිමි ළමයි කවුරුත් ගෙදරට කතා කරලා නැහැ. කවුද කියන්නකෝ? ලොකු දුයි තින් නංගිගෙන් ඇහුවේ නැද්ද? නෑ. මෙච්චර කාලෙකට නම් නංගිවම හිතුවක්කාරකමක් නම් කරලා නැහැ. සම්බන්ධකම් නම් ඉතින් ඇති වෙනවා තමයි අම්මේ. ඒ උනාට නංගිට ඉලක්කයක් තියෙනවනේ. එයා මෙඩිකල් කොලෙජ් යන්න ඉන්න කෙනා. ඔහොම සම්බන්ධයක් ඇති කරගත්තොත් ඒ ඔක්කොම ඉවරයි. ඒක නේන්න. ඔයා කොකටද තහල බලන්නකො පුතේ? මේ අම්මයි මයි දෙන්නම අහමු. නංගි ඉතින් අපිට නොකියන දෙයක් නෑනේ. තාත්තා නම් හැලෙම විශ්වාසයෙන් ඉන්නේ. ශිෂ්‍යත්වෙන් ඉහලින්ම පාස් වුණා. ඕ ලෙවලුත් එහෙමයි. ඒ ලෙවල් එක සැරෙන්ම පාස් වෙයි කියලා තමයි තාත්තා හිතන් ඉන්නේ. නිමේෂගේ මුළු පවුලම හිතුවේ ඒ විදිහට. ආසිරිට ආදරේ කරන්න කලින් නම් නිමේෂගේ හිතෙත් එහෙම උවමනාවක් තිබුණා. ඒත් ආසිරිගේ ආදරෙත් එක්ක නිමේෂගේ ඉගෙනීමට තිබුණ ආසාවයි උනන්දුවයි දෙකම අඩු වෙලා ගියා. මට නම් ඔය කියන කොල්ලව මතක් වෙන්නේ නැහැ. මට නම් මතකයි. හැමතිස්සෙම ඔය නංගී එක කතා කර කර හිටියේ. මට මතකයි. ඒ ළමයාගේ ගෙවල් අනුරාධපුරේද? ඒගොල්ලෝ මහින්දුරුවේ. තාත්තා අනුරාධපුරේ ජොබ් එකක් කරන හින්දා අනුරාධපුරේ කුලියටලු ඉන්නේ. මහින්දුරුවේ ගෙදර නැන්දලා දෙන්නකුයි මාමෙකුයිලු ඉන්නේ. දැන් ඔය සම්බන්ධකම් පටන් ගත්තාම ඔය ඉගෙන ගන්න වැඩවලට මොකද වෙන්නේ නංගි? ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න නේද ඉගෙන ගන්නේ? ඩොක්ටර් කෙනෙක් වෙන එක නම් හිතන තරම් ලේසි නෑ අක්කේ. එහෙනම් ඉතින් සයන්ස් කරන හැමෝම දොස්තරවරු වෙන්න එපා. හැමෝම ගැන නෙවෙයි අපි කතා කරන්නේ, ඔයා ගැන. බිමාලි එහෙම කිව්වේ තරමක අමනාපකින්. ඉගෙන ගන්න එකයි අනාගතයේ වෛද්‍යවරියක් වෙන හීනේ විතරක්ම තිබුණ නිමේෂා ඒ විදිහට කතා කරනකොට බිමාලීට පුදුමත් හිතුණා. අනේ ඉතින් ගිහින් වට බැන්නද? ඒගොල්ලන්ට අවුල්. මං ඉගෙන ගන්න එක නවත්තයි කියලා. ඒගොල්ලෝ බලන් ඉන්නේ ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනකන්නේ. මෙඩිකල් කොලේජ් සිලෙක්ට් වෙන තරමටම මට විභාගෙ පාස් වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ ආසිරි. ඔයා මෙඩිකල් කොලේජ් යවන්න මටත් හිතෙන්නේ නෑ. මට ඕනේ ඔයාව බඳින්න. විභාගෙ ලියපු ගමන්ම අපි බඳිමු. දැන් චූටි දුවම නේද කිව්වේ එකපාරින්ම විභාගෙ පාස් වෙලා මෙඩිකල් කොලේජ් යන්න ඕන කියලා? හිතපු තරම් එක්සෑම් ලේසි නෑ තාත්තේ. එක්සෑම් ලේසි නෑ තමා. ඒකට මහන්සි වෙලා පාඩම් කරන්න ඕන. අපි ඔයාට උගන්වනවා. ඔයාට තියෙන්නේ ඉගෙන ගන්න එකනේ. එදා ඉඳන් අපි කිව්වනේ ඕනනේ සම්බන්ධකම් පටන් ගත්තොත් ඉගෙන ගන්න වෙන්නේ නෑ කියලා. ළමයෝ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන. අසාද බඳින්න පුළුවන් ඊට පස්සේ. මට මෙඩිකල් කොලේජ් යන්න බැරි වෙයි තාත්තේ. අනික දැන් මගේ ආසාවකුත් නෑ ඒකට. ඒ හින්දා මට බල කරන්න එපා. චූටි දුව, ඔයා ඔහොම කතා කරලා නෑ කවදාවත් මීට කලින්. මට විභාගෙ ලියලා ආසිරිව බඳින්න ඕනේ. නිමේෂා හැම දෙයක් කියයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. රත්නපාලයි ජයන්ති මූණේ මූණ බලාගත්තේ නිමේෂා කියපු දේ අදාහ ගන්න බැරුවයි. එයා ෆෝස් එකේ වැඩ කරන කෙනෙක් නැතුවට හොඳ රස්සාවක් කරන කොල්ලෙකුට චූටි දුවව දෙන්න පුළුවන්. කාටද ඌවා කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැනේ. කෝලිත පුතාගේ හොඳම යාළුවානේ. කෝලිත දන්නව නැත විස්තර. කියන විදියට ඒ ළමයාගේ නම් වැරද්දක් නැහැ. ඒ වුණාට මේ ළමයා මෙච්චර ඉක්මනට බඳින්න හදන්නේ මොකද රත්නේ? අනේ මම දන්නේ. කොච්චර දේවල් කිව්වා චූටි දුවගේ හිත නම් වෙනස් වෙන්නෙම නැති පාටයි. මොනවා කරන්න? එයාට උතනින් එහාට ඉගෙන ගන්නත් බෑ කියනවා නම් විභාගෙ ලියපු ගමන් බන්දලා දෙන්න. මට නම් හිතක් නෑ රත්නේ. තියෙන්නේ තාම අවුරුදු 19යි. පවුලෙන්ම බාලයෙක්.
හරි හරි අපි ඊළමයට මෙහාට එන්න කියලා කතා කරමුකෝ රත්නපාල හිම කිව්වට කිව්වේ හිතකින් නෙවෙයි ජයන්තිට නම් නිමේෂව ඉක්මනටම බඳිනවා කියලා හිතෙද්දිත් ලොකු දුකක් දැනුණා ආටමතරමේ ඉස් තුනක්වත් තිබ්බොත් ලොකු දෙයක් ආසිරි මං හින්දා නේද මේ හැමදේම ඒ මොකෝ මෙඩිකල් කොලේජ් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් වෙන්නයි වා හිතන් හිටියේ මං හින්දානේ ඔක්කොම නැති වුනේ අනේ හිම දෙයක් නෑ ආසිරි මං ගෙදර ඇවිල්ලාම කතා කරන්නම්කෝ මේ ආසිරි අපි බඳර කොහෙද ඉන්නේ මහින්තරුවෙ ගෙදර නැන්දලා බැඳලා නැද්ද නෑ අම්මේ මාමාව බලාගන්නේ නැන්දලා දෙන්නා බලා ගන්නවා කිව්වට මේ එයාගේ කන් ඇහෙන්නේ නැති විතරයි ආසිරි මල්ලී එතකොට හිතන් ඉන්නේ බැඳලා එහෙම ඉන්නද ඔව් අම්මලා කොහොමත් ඒගේ මට ඉන්න කියලා තියෙන්නේ අනික ඒ ඉඳලා මට වැඩ යන්නත් ලේසි දැන් ආසිරි පුතාගේ ගෙදරින් මේ ගැන දන්නවද මං කිව්වා තාත්තේ තාම ඉතින් චූටි දුවට 19යිනේ තව අවුරුදු දෙක තුනක්වත් ඔන්න හිටපු ආවේ මන්නන් හිතුවේ ඉක්මනට බඳින්න කියලා මේ ආසිරි හිම කියන ගමන් රත්නපාලගේ ජයන්තිගේ මූණ බැලුවා රත්නපාලට කෙසේ වෙතත් ජයන්තිට නම් එහෙම කිව්වම දැනුනේ දුකක් තාත්තත් හිත හදාගනි මට තමා ලොකු දුව දුක කොහොමත් නංගි කාව බෙන්දත් මේ ගෙදරින් යන්න එපැයි අම්මේ ඒක නම් එහෙම තමයි ඒ වුණාට අපි ඔක්කොම බලාපොරොත්තු තියාගෙන හිටියේ චුටි නංගි ගැනනේ ආසිරි මලි නම් හරිම හොඳයි වගේ අම්මේ අනේ ඔව් මටත් ඒක නම් තේරුණා නංගිව ආදරෙන් බලාගනීවි නංගි ගෙදරත් සතුටින්ම හිටපු කෙනා එයාට හම්බ වෙන්නත් ඕනේ ඒ තරමටම සතුටින් ඉන්න පුළුවන් පවුලක් අම්මේ ඔය නැන්දල මාබල වයස කයිද දන්නේ අපේ කෙල්ලට ඒගොල්ලන්ට සාතු සප්පායම් කරන්න වෙයිද නේ එහෙම වෙන එකක් නේ අම්මේ හැමෝම බලාගෙන හිටියේ නිමේෂගේ ජීවිතයට හොඳක් වෙනකලුයි මේ අතරේ ආසිරිගේ දෙමව්පියනුත් නිමේෂගේ ගෙදරට ආවා ඒ අයත් නිමේෂට කැමති වුණා නැන්දේ ආසිරි පුතා මේ සුනීතෝ කමලෝ මේ මේ ආසිරි පුතා ඇවිල්ලා ඉතින් ඔය කොළඹ ඉඳලාම දෙන්නේ ඔව් මාමේ නැන්දේ මොකෝ මේ පැත්ත මතක් උනේ ඉස්සරහට ඉතින් දිගටම මෙහෙ තමයි ඒ කිව්වේ අලුත බැඳපු ජෝඩුවක් වෙනම හිටියනම් තමයි ඉතින් හොඳ. එහෙම එකක් නැහැ. වෙනමින් ඉදි වෙනම ගෙවල් හොයන්නත් එපැයි. අනේ ඉතින් මෙහෙ ගියත් තියද්දි මොකටද වෙන ගෙවල්? මේවා ඉතින් පරණයිනේ ළමයෝ. මං එන සුමන් දිහාට පේන්ට් කරන්න හිතන් ඉන්නේ. අපි නම් හිතුවේ උඹලා කවදාවත් මෙහෙ එන්නේ නැති වෙයි කියලා. ඇයි නැන්දේ? අම්මලා ඉස්සෙල්ලාම කියලා තිබ්බේ. බැඳලා පස්සේ මෙහෙ ගෙදර මට දෙනවා කියලා. මෙහෙමයි ආසිරි මේක මහ ගෙදරනේ මේ ගෙදර ඉතින් අපිත් මැරෙනකම්ම ඉඳිපෑයි ඉතින් නැන්දලා දෙන්නයි මාමයි මෙහෙ ඉන්න මං කවදාවත් ඕගොල්ලන්ට යන්න කියන්නේ නෑනේ උඹට එහෙම යන්න කියන්නත් බෑ සුනීතා දෙක පපුවේ බැඳගෙන අහක බලාගත්තා කන් ඇහෙන්නේ නැති පින්තු සුනීතායි ආසිරි දිහාම අරුවෙන් මාරුවට බැලුවේ දෙන්න මොනවා කියනවද කියලා හිතා ගන්න බැරි වුණ හිඳයි මහ ගෙදර පදිංචියට කවුරුවත් මෙනවට සුනීතා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ උඹලා මොනවද කියන්නේ මාමේ මම ඔව් මම බඳිනවා මොකක් මම කසාද බඳිනවා ආසිරි අතේ ඇඟිලි දෙකක් ලං කරලා පින්තුට බඳිනවා කියන අදහස කිව්වා පින්තුගේ මූණ ඇඳුනේ හිනාවක් ජොක් කවද්ද මෙයා බැඳලා මෙහෙටලු බින්න බහින්නේ මෙහෙට
හැබැයි උඹගේ ඔය මගුල දවසින් කඩා ගන්නයි උඹ හදන්නේ. මෙහි නෑවිත් කුලීගයක් හරි අරගෙන ඵලයන් ආසිනි. මෙහා දෙන්නේ මොකටද උඹ? මේ අපිව පාරට බස්සන්න මහා අයියන්ගේ ප්ලෑන් එකක්. අපි කොහෙ යන්නේ? අපි යන්නේත් නෑ. යවන්නත් බෑ උන්ට. කාවලුද ඔය බඳින්නේ? ගෑණියෙක්ව නෙවදේ. ගෑණියෙක්ව. නැතුව පිරිමියෙක්ද? කවුරු? මේ ඕ වැඩක් නෑ. ඌ බැඳලා ගෑණියෝ මෙහාට එක්ක නේන්න විදිහක් හිතපන් පින්තු. අනේ මන්ද. ඔය පැලෑනේ ගහන්නේ අපි තුන්දෙනාට යන්නේ නමන් නැති කරන්න. මේ ගෙදර මන්මාලියෙක් ඉන්නේ නැති වෙයි බං. ඉන්නේ නැති වෙයි නෙමෙයි. ඉන්නේ නැති වෙන තැනට අපි වැඩ කරන්න ඕනේ තේරුණාද? අම්මේ මං පහේ දාන්න පොලෙන් ලස්සන බෝතල් 10ක් ගත්තා. මේ මොකද අම්මේ? මොකද මේ අඬන්නේ? නෑ නෑ මොකුත් නෑ. අනේ අම්මේ ඔයා ඔහොම අඬද්දි මං කොහොමද ආසිරිත් එක්ක යන්නේ? ඩාරි දුකයි චූටි දුවේ ඔයා ලංකඩවත් නෙමෙයි නේ යන්නේ. හදිසියකට ඉන්නවත් බැරි අපිට. අනේ අම්මේ ඉතින් ඔයා නැතුව අපි මේකේ ඇතුලේ කොහොම වසන්නද කියලා මටත් ගොඩක් දුකයි තමයි අම්මේ. ආසිරිට රිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම මං ගෙදර විත් යන්න එන්නම්. නිමේෂ හැම වෙලාවෙම ජයන්තිගේ හිත හදන්න හැදුවා. නිමේෂ නම් හිටියේ සතුටෙන්. ඉගෙනීමා තෑරලා විවාහ වෙන්න වෙච්ච එක ගැන නිමේෂගේ හිතේ කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. ආසිරි පුතාගේ නන්දලා දෙන්නයි මාමයි වයස නෑ. හරිම නපුරු පාටයි අර ගෑනු දෙන්නා. බලන්න පුරාත්නේ මොනි ලේපදක් නෑනේ. මේ මිනිසුන්ගේ හැටි. මාමත් එක්ක නම් වචනයක්වත් කතා කරන්න බෑ තාත්ති. මෙලෝ සංසාරයක් ඇහෙන්නේ නෑ යාට. අර නන්දලා උළු භාෂාවෙන් වගේ කතා කරන ඒවා තේරෙනවලු. මම මේ කල්පනා කරන්නේ ඒ ගෙදරට ගිහින් චූටි දුවත් මොමද මේ මිනිසුත් එක්ක ඉන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ ජයන්ති. චූටි දුව එයාගේ පාඩුවේ ඉඳි. ඒ මිනිස්සු ඒ මිනිස්සුගේ පාඩුවේ ඉඳි. නිමේෂගේ ආසිරිගේ මංගල උත්සවය කුරුණෑගලදී ජයටම කෙරුණා. ඒ 2001 අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා. දෙදෙනාගේ දෙවැනි දවසේ උත්සවය තිබුණේ අනුරාධපුරයේයි. මේ ආසිරි පුතාට මං කිව්වා වෙනම ඇනෙක්ස් එකක් අරගෙන ඉන්න කියලා. මොකෝ අලුත බැඳපු අය ඉතින් වෙනම ඉන්න එපැයි නැද්ද? අනික මහඉඳුරුවේ ඉඳලා පුතාට හෙඩ්ක්වාටර්ස් වලටත් සෑහෙන දුරයිනේ. කෝච්චියෙන් යන්නේ ඉතින්. කෝච්චියෙන් ලොකු දුරක් නෑ. අනික අපේ එහෙ ගෙදර පාළුයි. අපිත් ඉතින් වැඩි කතා බතා නෑනේ. අපි අපේ පාඩුවේ ඉන්නවා. මාර්ගෙණියෙක් නේ. ඇයි එහෙම කිව්වේ? ආසිරි පුතාලා එහෙ පදිංචි වෙනාට ඒ තුන්දෙනා කැමති නෑ වගේ. මට නම් හිතුනේම එහෙම. ඔය ගියයි ති ආසිරි මල්ලිටනේ. ඒ හින්දා දන්නේ. දැන් අපි ගමනට යනවනේ. ඒ ගිහිල්ලම තමා බලන්න වෙන්නේ ගෙදර කොහොමද කියලා. නංගිට දුක් විඳින්න දෙන්න අපිට බෑනේ අම්මේ. අපි එහෙ ගිහින් බලලා හරි නෑ වගේ නම් නංගිලාට කුලියට ගියාක් අරන් යන්න කියමු. ඔව් එහෙම කරමු. එක එක්කලාගෙන් මගේ දරුවට බැනුම් අස්සවන්න දෙන්න මට බෑ. සුනීත කියපු දේවල් ගැන ජයන්ති හිටියේ හිතේ අමාරුවෙන්. දෙවනි දවසේ මංගල උත්සවයත් අවසන් වෙලා ආශ්‍රී නිමේෂයි මහින්දරුවේ ගෙදරට යන දවස උදා වුණා. ලොරියක් පුරවලා නිමේෂ වෙනුවෙන් දෑවැද්ද යවන්නත් රත්නපාලලා අමතක කළේ නැහැ. නේ මන් දන්නේ. මේ කොහෙද ජයන්ති?
මහේන්ද්‍රව පාස් කරලා කොච්චර ආවද? ඒකනේ. මහේන්ද්‍රව කියන්නේ අඳුර කන්න ලේසියිද කොහෙද? පොඩි දුර. ආසිරට කෝච්චිය අල්ලන්න ත්‍රිවිල් එකම යන්නේ ස්ටේෂන් එකට. අනික පහළ බලන්නකො මෙහෙ. ඒක තමයි. එක ගයක් පහුවලා කිලෝමීටර් භාගයක්වත් ගියාමනේ අනෙක් ගේ තියෙන්නේ. රත්නපාලලා ගිහින් නම් චුට්ටක්වත් සෑහීමටපත් උනේ නැහැ. ඇතින් පිහිටා තියෙන ගෙවලුත් ගස්කොලන් ඇති ජනාකීර්ණ බවින් අඩු ගමක් දැකීදී රත්නපාලලට හිතුනේ නිමේෂට මෙහි වාසය අමාරු වෙයි කියලායි. මහගෙදර ඉස්සරහ වෑන් එක නැවැත්තුවට පස්සේ කට්ටියට මේක තවත් සනාථ වුණා. අම්මේ ආපෝ මේක මේ පන්න බලවක් වගේ නේද? හරි විශාල ගෙයක්. මට නම් පයේ බෑ. මේ ගෙදර හොල්මනොත් ඇති. හිතුවට වඩා පරක්කුයි නේද කට්ටිය. එනවා සංසාරේ වගේ ඉවරයක් නෑනේ. මං ඒකනේ කිව්වේ. මෙහෙ හරි දුෂ්කරයි කියලා. සල්ලි දීලා කණු හතරක් දාගෙනයි ලයිට් උද්ගත්තේ. එහෙම ගත්තේ නැත්නම් ලයිට්වත් නෑ මෙහෙ. හැබැයි හරි නිස්කලංකයි. අලුත බැඳපු අයට මේ නිස්කලංකකම හරියන්නේ නෑ. අපිට නම් පුරුදුයි. බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්නේ. මේ හරි ගෙවලුත් නැද්ද? ඔහෙ නෑ. ගෙයක් තියෙන්නේ තව සෑහෙන එපිට. මන්නම් හරි ආසයි යන්නේ මේක. චූටි දුවේ. අපි ඔයාට මෙහෙන් ඉඳන් කැල්ලක් අරන් දෙන්නම්. ඒක ඔයා ගෙයක් හදාගෙන ඉන්න. ඔව්දුවේ මෙහෙ ඉන්න බෑ ඔයාට. අනේ මෙහෙ හොඳයි තාත්තේ. මන්නම් හරි කැමතියි මෙහෙට. අර ගෑණි කැමති නෑ ඔය දෙන්න මෙහෙ ඉන්නවට. කතා කරපු හැටිම තේරුන්නේ නැද්ද? ඒගොල්ලෝ බයයි මායි ආසරි ඒගොල්ලන්ට යන්න කියයි කියලා. අනික අර මිනිහට කන් ඇහෙන්නේ නැහැ. එයාට ඔයා කියන ඒවා තේරෙන එකකුත් නැහැ. මං ඉතින් මාමා එක්ක කතාවට යන්නේ නැහැ අම්මේ. මං ඉතින් ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ බඳින කෙනාගේ ගෙදරම ඉන්නවා කියලානේ. ජයන්තිලා කොයිතරම් කිව්වත් නිමේෂගේ තීරණේ වෙනසක් උනේ නැහැ. ආසිරිගේ නැන්දලා දෙන්න නිමේෂයි ඉන්නවට පොඩ්ඩක්වත් කැමති නැහැ කියන එක නම් ජයන්තිලාට හොඳටම තේරුණා. මගේ අම්මේ මේකද ලින්ද? මේ බලන්නකෝ නංගි. අනේ ෂෝ පත්‍ර ටික මේ වතුරු උතුරලත් යනවා. වතුරු උතුරනවා වගේ නෙවෙයි. මේක සෑහෙන ගැඹුරු ඇති. ඔව් ටිකක් ගැඹුරුයි. මේකෙන්ද නාන්නේ? ඔව් අපි පොපුන කියලා කියන්නේ මේකට. ඇයි ආසිරි මල්ලි ගෙදරට වතුර ගන්න නැත්තේ? නංගිට පුළුවන්ද මේකෙන් ඇවිල්ලා නාන්නේ? අනික මේ හරිය කවුරුවත් නැහනේ. ඉතින් අක්කේ නානලිද තියෙන තැන ගෙවල් නැති එක හොඳයිනේ. අනේ මන්නම් හරි කැමති මේ ෂෝ පත්‍ර ටික. මට නම් දෙන්න නාන්නේ හිතෙනවා. නිමේෂ පාත්වල ලිඳේ උතුරා යන වතුරෙන් දෝතක් අතට ගත්තා. ලිම් පතුලවත් නොපෙනෙන තරමට ලිඳේ වතුර පිරීලා තිබුණා. විමාලිගේ හිතට නම් දැනුනේ ලොකු බයක්. මගේ හිතට නම් මහා මොකද්ද වගේ චූටු දුවේ දාලාවෙකට. වැඳලා ගියාට පස්සේ ඉතින් එක්කන් එන්න බෑනේ. අම්මා දැක්කේ නෑනේ ලිඳ. මට නම් හිතා ගන්න බෑ. බාත්รูම් එකේ නාපු නංගිට ලිඳකින් වතුර ඇදලා නාන්න උනානේ. ආසිරිට බැරියයි ගෙදරට වතුර ටිකවත් ගන්න. ගෙදර වැඩ ටිකක් තියෙනවා කරගන්න ඕන කියලා ඔය ආසිරි කිව්වේ. අනේ රත්නේ මට නම් බෑ ළමයා වේ පාළු ගෙදර තියන්න. මේ අපි ගියක් හදලා එමු මේ දරුවට. ළමයෝ ඔය මොනවද ඔය කරන්නේ? මං වලන් ටික හොදර දාන්න කියලා හිතුවේ නේද? එහෙම වලන් හොදන සිරිතක් තියෙනවද? රෑට මූ දේවි ගෙට ඇවිල්ලා තු කියලා කෙල ගහනවලු වලන් වල මුකුත් නැති වුණාම. අනේ අපේ ගෙවල් වල නම් කවදාවත් වලන් හොදන්නේ නැහැ රෑට. මේ කුස්සියේ වැඩවලට ඔය ළමයා අත දාන්න එපා. පාඩුවේ ඉන්න එකයි ඇත්තේ. හා නෙන්නේ. මේ තව දෙයක්.
ඔය නානාවිද බඩු මුට්ටු ගෙනාවා කියලා ඒවා කියලා ඉඩ අහුරන්නත් එපා. මේ ගෙදර බඩු මුට්ටු පිරලා තියදී අපිට ඔළුව කැක්කුමයි. සුනීත කිව්වේ නිමේෂා ගෙන තිබුණ රයිස් කුකර් එකයි බ්ලෙන්ඩර් එකයි අවන් එකයි දිහා බලන ගමනුයි. නිමේෂාගේ හිතට දුකක් ඇති වුණත් නිමේෂා මුකුත්ම කියන්න කියේ නැහැ. තමන් හිතන් ඉන්න විදිහට ගේ ලස්සනට තියාගන්න බැරි වෙයි කියලා නිමේෂාට හිතුණා. නැන්දලා කියන වචන ගණන් ගන්න එපා. මම මුලදීම ඔයාලට කිව්වනේ. නෑ. මං එච්චර ගණන් ගන්නේ නෑ ආසිරි. මේ මම කියන ඒවා මුකුත්ම මාමට තේරෙන්නේ නැහනේ. ඔව්. එයාට තේරෙන්නේ නැන්දලා කියන ඒවා විතරයි. මං හිතුවේ හෙඩ් ක්වාටර්ස් ගිහලා නිවාඩුව දික් කරගෙන ඉන්න. ඒක හොඳයි. ඔයා තව ටික දවසක් මේ ගෙදර ඉන්නව නම් තමයි මමත් කැමති. මං එනං හෙට පාන්දර යන්න. නැන්දලා නිමේෂගේ හිත රිද්දයි කියලා ආසිරිට බය හිතුණා. ඒ හින්දාමයි ආසිරි තමන්ගේ නිවාඩුව දික් කරගන්න කොළඹ යන්න හිතුවේ. පහුවෙනිදා පාන්දරම ආසිරි කොළඹ ගියා. උදේ පාන්දරින් නැගිටලා විදුලතු ගන්න එපා ළමයෝ. නිින්දක් කැඩෙනවා. මං උදේම නැගිටලා ඔක්කොම වැඩ කළා. උදේට ඉවත් එක්ක. කො ආසිරි? ආසිරි උදේම කොළඹ ගියා. නිවාඩුව දික් කරන් එන්න. මේ මං එහෙනම් නාගෙන එන්නම් නේද? රෙදි මහ ගොඩක් තියෙනවා හොදන්න. හොඳයි හොඳයි. නිමේෂා හිම කියලා ළිඳට ගියා. පැය ගානක් ගියාට පස්සේ නිමේෂාගේ මලසිරුර ළිඳේ තිබිලා හම්බ වෙන්නේ. නිමේෂාව ළිඳට වැටුණද ළිඳට තල්ලු කළාද කියන එක අදටත් අභිරහසයි. කෙසේ වෙතත් නිමේෂාගේ මරණින් පස්සේ ආසිරිලා මහින්දුරේ නිවස විකුණනවා. මේ වන විට ආසිරි නැවත විවාහ වෙලා ඉන්නේ.